शुभ दवसक वेवा प्रियासन्निनी में पास्टर नेविल दिनपता ओबवेत गिनेन हास्कमे वचने आई अद जनवरी मासे दा हत पिनिदा जेसस क्रिसस वहांसे गे उत्तुम्मु नामेन मामोबट पालमु आसिर गिनेन प्रियादर दर्वेनी अद जीवने कैम रोम पोते हतरवेनी परिचेदे विसी देवनी वगंतिय इतामत्म वेदगत वगंतिय अपी मेने करांट यानवा मंगोबट किवा तुंगिनी वगंतिय सिट विसीदेवनी वगंतिय दक्वा मेने करांट මෙතන තියෙන සත්‍යතාවය අපේ තේමාව ඒ ධර්මිෂ්ඨකම එකතු කිරීමේ තේමාව ගැන අපි ඉගෙන ගත්තා අද අපි 22 වෙනි වගන්තියට එමු 22 වෙනි වගන්තියේ බයිබලයේ කියනවා ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ලද්දේ කියලා අපි මේ වචනය කෙටියෙන් කඩ කඩ අපි මෙනෙහි කරන්න බලමු ඒ නිසා කියලා කියන්නේ මොකද්ද දැන් ඒ නිසා කියලා කියන්නේ තුන්වෙනි වගන්තියේ සිට 21 වෙනි වගන්තිය දක්වා මම ඔබට වචනෙන් වචනේ කියා දුන්නා වචනෙන් වචනේ තේරුම් කරලා දුන්නා මෙන්න මේකයි කරේ මෙන්න මේ දේ මේක තමයි සිද්ධිය මේගොල්ලන් කොයි විදියටද ආබ්‍රහම් ඒ වගේම සේරා කොයි විදියටද ඇදහිල්ලෙන් හිටියේ කියන එක අන්න ඒ නිසා ඊපස්සේ කියනවා එය කියලා කියන්නේ මොකක්ද එය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඇදහිල්ල එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ඒ කියන්නේ ඇදහිල්ල තමයි ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ලද්දේ ඇදහිල්ල තමයි ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ලද්දේ එතකොට අපි ඉගෙන ගත්තා එයාට අවුරුදු 100ක් විතර වෙනවා ඒ වගේම ඒත් දුර්වල වුණේ නැහැ ඇදහිල්ලෙන් දුර්වල වුණේ නැහැ තමන්ගේ ශරීරය මල බව දැන සිටියා ඒ වගේම සාරගේ කුසය මල බව දැන සිටියා නමුත් චංචල වුණේ නැහැ ඇදහිල්ලෙන් මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන අපේ ජීවිතය ඉගෙන ගන්න ඕනේ අපි චංචල වෙන්නේ නැතුව ඇදහිල්ලෙන් චංචල වෙන්නේ නැතුව අපි ඇදහිල්ලෙන් බලවත් වෙන්න ඕන ආබ්‍රහම් වගේ ඇදහිල්ලෙන් බලවත් වුණාම ඊට වඩා මොකද ආබ්‍රහම් විශ්වාස කරේ ආබ්‍රහම් සාරයි විශ්වාස කරා පොරොන්දු දීපු දෙවියන් වහන්සේට බලය තියෙනවා කිසිම සැකයක් නැහැ අපිට කිසිම සැකයක් නැහැ පොරොන්දු දීපු තනන් වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ අපේ ජීවිතේ මේ පොරොන්දු ඉටු කරන්න යනවා අන්න ඒ විදිහට අපි විශ්වාස කරගෙන ආබ්‍රහම් වගේ විශ්වාස කරපුවාම මගේ බයිබලයේ කියනවා ඒ නිසා ඔබගේ ජීවිතයට එය නැත්නම් ඇදහිල්ල ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්නවා එතකොට මේක සිද්ධ වුණේ විවස්ථාවට ප්‍රථමයෙන් ඒ නිසා තේරුම් ගන්න විවස්ථාවට පසු දැන් අපි ඉන්නේ අලුත් ජීවිතෙමේ අපිටත් ආබ්‍රහම්ට වාගේ පුළුවන් අපේ ඇදහිල්ල කර්ණ කොටගෙන ධර්මිෂ්ඨකම එකතු කරගන්න. ඒ වාසිරවාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.